පාස්කු ඉරිදා දින ශ්‍රී ලංකාවේ සිදු වූ ඛේදවාචක මුළුමහත් රටේ වගේම ලෝකයේම කම්පාවට පත් වූ සිදුවීමක් බවට පත් වුණා. ඒ කුරිරු ප්‍රහාරයේ හේතුවෙන් බොහෝ දිනකට දෙමෝපියන් අහිමි වෙද්දී දෙමෝපියන්ට දරුවන් වගේම සැමියාට බිරිඳත් බිරිඳාට සැමියත් අහිමි වුණා. ඒ වගේම තවත් පිරිසක් තුවාල ලබා ඒ කැලල් දකින වාරයක් පාසා පාස්කු ඉරිදා ප්‍රහාරයේ මතකයන් අවදි කරමින් ජීවත් වෙන්න සිදු වෙනවා. මුහුණේ එක් පසක් හා අතක් බරපතල තුවාල ලෙස ලැබූ පුංචි පුතකගේ ඡායාරූප පසුගිය කාලයේ පුරාවටම සමාජ මාධ්‍ය ජාලාවල සැරිසැරුවා. ඔහු නමින් ෂැනෝන්. ඔහු අධ්‍යාපනය ලබන්නේ කොළඹ ජාත්‍යන්තර පාසලක 8 වැනි ශ්‍රේණියේ. කොච්චිකඩේ දේවස්ථානයේ ප්‍රහාරයට හසු වූ තුවාල ලැබූ ඔහු මාස දෙකක කාලයක් පාසල් ගියේ නැහැ. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව මුල්වරට ඔහු අද පාසලට ගියා. ඔහුට ජීවිතය දෙමින් සුවපත් කළ යේසුස් වහන්සේට ස්තුති කරමින් එහිදී ඔහුව මුළු පාසලම ආදරයෙන් පිළිගෙන තිබුණා. විශේෂයෙන්ම ඔහු ඉගුණම ලබන 6 වැනි ශ්‍රේණියේ දුවා දරුවන් ඔහුව පුදුමයට පත් කරමින් ඔහුව පන්ති කාමරයට පිළිගත්තා. කේක් කපා තෑගිදී ඔහුව සතුටු කර තිබුණා. ඒ වගේම 11 වැනි ශ්‍රේණියේ එම පාසලේම අධ්‍යාපනය ලබන ෂොලාන්වත් පාසලට ආදරෙන් පිළිගෙන තිබුණා. එම අවස්ථාවේ ගත් ඡායාරූප කීපයක් මේ ඔබ දකින්නේ. දිනපතා අලුත්ම පුවත් දැනගැනීමට පහත බටන් එක ක්ලික් කර අපව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බුවත් අපි වීඩියෝවක් දාපු ගමන් ඔබට දැනගන්නටත් පුළුවන්.